විශේෂය 10 අපේ වැඩසටහනට අද අපි එකතු කරගත්තේ ඉන්දුනී ජයකොඩි අක්කිය. ආයුබෝවන් අක්කිය. ආයුබෝවන් අක්කිය. ඉතින් අක්කිය මම හිතේ ඉස්සෙල්ලා වාගේ විස්තර ටිකක් දැනගන්න. ඔව් නක්. මගේ නම ඉන්දුමිණි. මට අවුරුදු 22ක් වෙනවා. මං ඉපදුනේ ලංකාවේ. මං දැන් ඉන්නේ අම්මයි තාත්තයි මල්ලි සීයයි එක්ක. තව අපේ ගෙදර පොඩි හාපටියෙකුත් ඉන්නවා. එතකොට අක්කා ලංකාවෙන් කැනඩාවට ආවේ වයස කීයේද? මං හිතේ මං එනකොට අවුරුදු 5ක් විතර. දැන් අක්කා භාෂා අධ්‍යාපනය උසස් අධ්‍යාපන කටයුතු ඉවර කළ ඉන්න කෙනෙක්. එතකොට අක්කා උසස් අධ්‍යාපනයේ හැදෑරුවේ? ඇත්තටම නම් මම මේ ළඟදී ග්‍රැජුවේට් වුණේ කාර්ටින් යුනිවර්සිටි එකකින්. මම බැචලර්ස් ඔෆ් කොග්නිටිව් සයන්ස් ඇන්ඩ් කම්පියුටර් සයන්ස් කරේ. එතකොට අක්කා මේ විෂය තෝරගත්තේ කියලා මම හිතුවා. ඇත්තටම නම් මම පොඩි කාලේ ඉඳන් කොග්නිෂන් හියුමන් තින්කින් පැත්තට හරි ඉන්ට්‍රස්ට් එකක් තිබ්බා. ඒ වගේම හයි ස්කූල් වලදී මම කොම්පියුටර් කෝඩින් පාඩම් කීපයක් කරා. ඒකෙන් අර කොම්පියුටර් සයන්ස් පැත්තට ආසාවක් හැදුණා. ඒ දෙති මම යුනිවර්සිටි වල ඒකම කරගෙන ගියා. ඔව් අපි හැමෝම ආසයි අපි කැමති දේවල් කරන්න. ඔව්. එතකොට අක්කගේ අවසාන ඉලක්කය මොකක්ද? මම කැමති ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් පැත්තටයි නියුරල් නෙට්වර්ක්ස් පැත්තට යන්න. ඒ පැත්තට ගමන් ජොබ් එකක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒක හරිම ඉන්ටරෙස්ටිං ෆීල්ඩ් එකක්. ඔයාගේ බලාපොරොත්තු ඒ විදිහට මිට වෙන එක මම ප්‍රාර්ථනා කරනවා. Thank you. ඉතින් මේ කටයුතු වලට අමතරව මොනවාද අපිට කරන්න බාහිර කටයුතු? ඔව් නැහැ මම පොඩි කාලේ ඉඳන් ශාස්ත්‍රීය සංගීතයයි උඩරට පහත් රට නැටුම් කරා. ඒක මම ඉගෙන ගත්තේ දීපහිටිගේ මිස්ගෙන්. ඒ නිසා මම පොඩි කාලේ ඉඳන් ශාස්ත්‍රීය සංගීතයටයි නැටුමට ගොඩ ලොකු ආදරයක්. වර්ග කුක් කරන රෙසිපිස් ෆලෝ කරගෙන ගෙදර හදන්න ට්‍රයි කරනවා. එදා ඉතින් දැන් වෙලාවක් තියෙනකොට නිවාඩුවක් තියෙනකොට ඒව තමයි කරන්නේ. හා එහෙනම් අපිට දවසක පුළුවන් වෙයි නේද අක්කගේ කැමරේ රස බලන්න. ඔව් ඔව් බලමු බලමු. අක්කේ මේක නම් ඔයගෙන් අහන්න ඕනේ. කැනඩාවේ ජීවත් වෙන ඔයා ඇයි සිංහල භාෂාව කතා කරන්න ඉගෙන ගත්තේ? ඇයි වා හිතන්නේ කී ඉගෙන ගන්න ඕනේ කියලා? මං හිතන්නේ නංගී භාෂා සංස්කෘතිය එන්නේ අපේ ගෙදරින්. ගෙදර පස්සේ. අපේ අම්මයි තාත්තයි අපිට සිංහලෙන්මයි කතා කරන්නේ. අපි පොඩි කාලේ සීයා ස්කයිප් එකෙන් අපිට සිංහල භාෂාව උගන්වනවා. ඒකෙන් තමයි අපිට අද මෙහෙම සිංහල කතා කරන්න පුළුවන්. ගෙදරදි මායි මල්ලි ඉංග්‍රීසි කතා කරනකොට අම්මලා හැමතිස්සෙම අපිට මතක් කරනවා සිංහලෙන් කතා කරන්න කියලා. එතකොට අක්කට සිංහලෙන් ලියන්නයි කියවන්නයි පුළුවන්ද? ඔව් ලියන්න කියවන්නත් පුළුවන්. ඒක හොඳයි අක්කේ. මමත් ඉගෙන ගන්න සිංහල කියවන්නයි ලියන්න. ආ ඒක හරි හොඳයි. අක්ක සිංහල කියන ඉගෙන ගත්තනේ. ඒ නිසා මට හිතෙනවා වෙනසකටත් එක්ක අක්කගේ සිංහල සිංහලද කොටසක් අහන්න. සම්මා සම්බුදු අම්මා වරුනි දරුවන්ගේ දුක් කඳුළු දකින්නදා සුරලොව සිට අතපා ඒ කඳුලැලි පිසිනා. බොහොම ස්තුතියක්. ඒ සිංදුවට මමත් හරි ආසයි. අපි කොහොමත් අම්මලාගෙන කිනි සිංදුවට ආසයිනේ. අක්කොච්චර දේවල් ඉගෙන ගත්තේ අපේ ලංකාවේ සංස්කෘතියට ආදරේ නිසා. එතකොට ඇයි අක්කොච්චර සංස්කෘතියට ආදරේ? ඇත්තටම නම් ගි අපේ ශාස්ත්‍රයේ ගොඩාක් යුනික් හිස්ටරි එකකුත් තියෙනවා. ඒක අපි ආඩම්බරෙන් ඉගෙනගෙන ඉස්සරහට ගෙනියන එක අපේ යුතුකම. ඒක හරියට. ළමයි විදිහට අපි හැමෝටම නරක පුරුද්ද තියෙනවා. ඉතින් මං ආසේ දැනගෙන අක්කගේ ඔයා අකමැතිම හැබෙවා කියන නරකම දේ මොකද්ද කියලා. අපි ඉතින් ඔක්කොම පොඩි පොඩි වැරදි කරනවානේ. සමහර වෙලාවට ඉතින් අපි මං ඇවිදන් යනකොට මොන හරි වැටුනම දැක්කේ නෑ වගේ යනවා. පස්සේ කවුරු හරි මං හරි අවුලනවා. ඉතින් ওই වගේ වැරදි තමයි. ඒක හරියට. අපි හැමෝගෙම අතින් පුංචි පුංචි වැරදි වෙනවා. ওই වැරද්දත් මගේ අතින් නම් සමහරට වෙනවා. වාගේ අම්මයි තාත්තයි වාගේ පිටිපස්සෙන් හැමදාම හිටියා. ඒ දෙන්නට අමතරව ඔයාට දැනුමුතුකම් ආදර්ශයක් දෙන්න ඔයාට මතක් කරන්න ඕනේ කෙනෙක් ඇති. ඔව් මට ආච්චිල සීයල නැන්දල මාමලා ඉන්න ලංකාවේ මට ගොඩක් උදව් වුණා. ඒ වගේම මට මෙහෙත් ඉන්න නැන්දල මාමලා ඒගොල්ලෝ මට ගොඩාක් උදව් වුණා අවවාද දුන්නා. ඒගොල්ලන්ට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අංක 2610 මතර රූපවාහිනි නමා සමාජය ශ්‍රී ලාංකික පුංචි අපිට තියෙන එකම නමා සමාජය කැනඩාවේ. අක්ක ඉගෙන මොකද හිතන්නේ කියලා මම දැනගන්න ආසයි. ඇත්තටම නම් ගි අපි මේ ඉන්නේ කැනඩාවේනේ. මේ ඉතින් මෙහි ඉඳන් ඔය වගේ පුංචි ළමයිට ළමා සමාජයක් හම්බවෙන එක ලොකු සතුටු වෙද්ද දැන් මෙහි ඉන්න නම්
හොයාගෙන පෙන්වන්න පුළුවන්. අක්ක කැමතිම සින්දු මොකද්ද? ඇයි එකට කැමති කියලා දැනගන්න ගමන්ම මං කැමති අපේණින් අද එකතන ඉඳමිනි ජයකරි අක්කට ආයෝවන් කියන්න. බොහොම ස්තුතියි නංගි. මගේ ඇත්තටම කැමතිම සින්දුවක් තමයි පුංචි දුවේ මාගේ රත්තරන් පන. ඒකේ පද රචකය කරේ අපි සීයා ජේ.ඩි. සුමනපාල. එයා තව සින්දු ගොඩක් ලියලා තියෙනවා. බයිලා ස්ටයිල් ඇන්ජන් ජෝන්ස් මහතා තමයි ගොඩක්ම සින්දු කියලා තියෙන්නේ. ඔය අහලත් ඇති කන්තෝරු කන්තෝරුව මිනිගවුම රෝසි වගේ සින්දු තමයි ලියලා තියෙන්නේ. හැබැයි පුංචි දුවේ මාගේ රත්තරන් පන තමයි මම කැමතිම සින්දු. එහෙනම් අපි ඒක අහමු. හයි බෝන් නංගි. හයි බෝන්. ඔබට තාත්තා දින ඔබ දන්නේ